බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලැබුණා වූ සුන්දර මනුස්ස ජීවිතය අසත්පුරුෂ ආශ්‍රයෙන් විනාශ කරගන්න එපායි කියලා. අසත් ධර්මයන්ගෙන් විනාශ කරගන්න එපායි කියලා. අනුවණින් මෙනෙහි කිරීමෙන් විනාශ කරගන්න එපායි කියලා. මොකද ඔබලා මේ ජීවිතයේදී අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයටවත්පත් නොවුනොත් ඊළඟ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවසානයේදී තවත් පින්වතුනි මහා කල්ප විනාශයකට මේ සමස්ත ලෝක ධාතුවම යොමු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා නෝනා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතු වෙනවා කියනවා. අවුරුදු 100ක් 1000ක්. අවුරුදු 1ක් 2ක් නෙමෙයි ඈ. අවුරුදු 100ක් 1000ක් වැස්ස මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි මේ රූපය මගේ කරගෙන රූපය මමයේ කියලා රූපය තුල මගේ ආත්මය තියෙනවා කියලා ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා රූප මගේ කරගන්නවා නෝනා. මේ අධ්‍ය මගේ කරගන්නවා මේ අධ්‍යාත්මික කන මගේ කරගන්නවා මේ අධ්‍යාත්මික නාසය දිව ශරීරය මගේ කරගන්නවා. මේ ඇසට අරමුණු වෙන්නා වූ සෑම බාහිර රූපයක්ම මගේ කරගන්නවා. මේ කනට අරමුණු වෙන්නා වූ නාසයට දිව ශරීරයට මනසට අරමුණු වෙන්නා වූ සෑම බාහිර රූපයක්ම මගේ කරගන්නවා අපේ කරගන්නවා නෝනා. ඒ අපේ කරගෙන ඒ වාතුල මම දකිනවා. ඒ වාතුල මගේ ආත්මය දකිනවා. ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දකිමින් නෝනා බලවත් අකුසල් කලා බලවත් සක්කාය දිට්ඨිය මමත්වේ දැඩි භාවය කරාම නොදන්නා භාවය නිසා සමාජය යනවා පිංගතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා ඔය රැස් කරන සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඔය සෑම සංස්කාරයක්ම ආස්වාද රහිතයි. ඔය සෑම සංස්කාරයක්ම අස්ථීරයි මහණෙනි. ඒ නිසා ඔය සංස්කාරයන්ට බැඳෙන්න එපා. පෙර සංස්කාරයන් නිසා ඔබට ආවිෂ වර්ණය සැපේ බලය පිරි ඉතිරි යන්න ලැබෙන්න පුළුවන්. පෙර සංස්කාරයන් නිසා ඔබට සුන්දර වර්ණවත් ලස්සන රිද්මයෙන් ලාලිත්යෙන් ප්‍රසන්නභාවයෙන් යුත් රූපයන් ලැබෙන්න පුළුවන්. පෙර සංස්කාරයන් නිසා ඔබ රාජ්‍ය නායකත්වයන්ට පත්වෙන්න පුළුවන්. පෙර සංස්කාරයන් නිසා ඔබ ධන කුවේරයෙක් බවට පත්වෙන්න පුළුවන්. පෙර සංස්කාරයන් නිසා මැති ඇමතිවරුන් නායකින් බවට පත්වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය සංස්කාරයන්ට බැඳෙන්න එපා. ඔය සංස්කාරයෝ අනිත්‍යයි. ඔය සංස්කාරයෝ ආස්වාද රහිතයි. ඔය සංස්කාරයෝ අස්ථීරයි මහණෙනි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප විනාශයක් වෙනවා. ඒ කල්ප විනාශකෙදී මේ මුළු පෘථුවි ධාතුවම අළු වෙලා දූවිලි වෙලා යනවා මහණෙනි. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතු වෙනවා කියලා. අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙද්දී මේ ලෝක ධාතුවේ කිසිම මිනිසෙක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අවුරුදු 100ක් 1000ක් මේ පෘථුවියට වැස්ස නොවැටෙනකොට මේ මහ පොළවේ කිසිම මිනිසෙක් නැහැ නෝනා. ඒ කියන්නේ මිනිස්සුයෝ මේ ආබස්සරා බ්‍රහ්ම ලෝකෙට යනවා නෙමෙයි ඈ. දිව්‍යතලයකට යනවා නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ සම්මාදිට්ඨිය අර්ථයන් නොතේරෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ධර්මයේ විග්‍රහ නොකරගන්න අපි සමහරු හිතනවා මේ කල්ප විනාශයක් සිද්ධ වෙන මොහොතේ මේ ඉන්න මිනිස්සු ඔක්කොම දිව්‍යතලවලට නැත්තම් ආබස්සරා බ්‍රහ්ම ලෝකයකට යනවා කියලා පින්වතුනි. ඒක සම්පූර්ණ මෝහබරිත කතාවක්. ඒ නිසා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට මිනිස්සයාට කන්න නැතුව බොන්න නැතුව වතුර නැතුව මිනිස්සයා ද්වේෂයෙන් වෛරයෙන් පලිගැනීමෙන් එකිනෙකා එන කොටාගෙන මරාගෙනම නෝනා බඩගින්නේ පිපාසයේ මැරෙනවා. බඩගින්නේ පිපෙද්දි වෛරයයි දවුලන්නේ. ඒ නිසාම මේ මිනිස්සයෝ මැරිලා ගිහිල්ලා මේ ඉඩෝරේට ඔරොත්තු දෙන කුමිසත්තු එහෙම නැත්තම් ප්‍රේතයෝ භූතයෝ යක්ෂයෝ හැටියට ඉපදෙනවා. ඒතොර මිනිස්සෙ ඉන්න මොකද උනේ? එහෙම උනා නැතු නිවන් අවබෝධ කළාද? ආබස්සරා බ්‍රහ්ම ලෝකෙට ගියාද? දිව්‍යතල් වලට ගියාද? නැහැ. හොඳට හිතන්න කන්න නැතුව බොන්න නැතුව වතුර නැතුව දිව ගිලෙන පිපාසයෙන් මිනිස්සයා hina වෙවි මැරෙයිද? hina වෙවි මැරෙන්නේ නැහැ. එකිනෙකා මරාගෙන එකිනෙකාගේ ලේ බීගෙන මේ විදිහට දරුණු වෙලා වියරු වෙලා මැරිලා අර මහා ඉඩෝරේට කාස්ට් එකේට පිච්චි පිච්චි ජීවත් වෙන කුමිරස් සතුන් බවට අමනුෂ්‍යයින් බවට පත් වෙනවා නෝන. දැන් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැහැ. ඒ වෙලාවේ ලෝකය දකින්න මේ මොකද්ද වෙන්නේ කියලා දකින්න ලෝකෙ කෙනෙක් නැහැ. නමුත් ඒ දේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය දකිනවා නෝනා. ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලා කියනවා දැන් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැහැ.
මනුස්ස ලෝකයේ එකම මනුස්සෙක් එකම තිරිසන් සතෙක් නැහැ. මේ සියලු සත්වයෝ මැරිලා ගිහිල්ලා මේ ඉඩෝරෙට ඔරොත්තු දෙන කුමීන් ප්‍රේතයින් අමනුස්සෙන් වෙලා ඉපදෙනවා. මෙහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න යොදුන් 84,000 කුසින් යුත්ත මහා මේරුව පේන්න ගන්නවා කියලා නෝනා. මේ මහා පොළොව මත යොදුන් 84,000 කුසට මහා පොළොවෙන් උසට තියෙන මහා මේරු පර්වතයක් තියෙනවා. මේ මහා මේරු පර්වතේ නෝනා දිව්‍ය තලවලට උසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අවුරුදු 100,000ක් වැස්සනේ අන්න අර මහා කාෂ්ඨක අවුව විසින් නෝනා හිමාලයේ හිම දිය කරලා මහා මේරුව පේන්න ගන්නවා කියනවා. යොදුන් කීයක්ද? 84,000. මේ වෙලාවේ මහා මේරුව කාටවත් විශේෂ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ ධර්මයක්. එහෙනම් අවුරුදු 100,000ක් වැස්ස නැතු වෙනකොට මහා මේරුව පේන්න ගන්නවා කියන්නේ මේ මොහොතේ මහා මේරුව හිමෙන් වැහිලා ඉතිෙන්නේ නෝනා. මේ හිම දිය කරලා මේ මහා මේරුව දැන් පේන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා මේරුව කියන්නේ හරිම සස්ත්‍රීක කඳුයායක් කියලා. සුන්දර මහා විශාල වනස්පති වෘක්ෂයන් තියෙනවා. මහා උසට වැවුණු තනපඳුරු තියෙනවා. හිම මුවන් හිම වලසුන් ඉන්නවා. ඒකෙම පේනවා හිමෙන් තමයි වට වෙලා තින්නේ කියලා. කාටවත් අසු වෙන්නේ නැහැ. මොකද මේ මොහොතේ ඉන්දියාවේ තියෙන ගංගා නම් නදිය, යමුනා නදිය, ඉන්දියාව කොච්චර තාක්ෂණයෙන් දියුණු වුණත් මේකේ ආරම්භක ජල උල්පත කොතෙන්ද තින්නේ කියලා ඒගොල්ලන්ට හොයන්න බැහැ. ඒවා හිමාලයේ මිනිස්සුෙකුට කිට්ටු වෙන්න බැරි මහ පොළොවත් ආකාශයත් එකක් හැටියට පේන එහෙම තැන්වලින් තමයි ආරම්භය සිද්ධ වෙන්නේ. කොයිසා තාක්ෂණයෙන් ලෝකයේ දියුණුණත් ඔය ගංගා පටන් ගන්න මුල් දිය උල්පත හොයාගන්න බැහැ. ඒ හේතුඵල ධර්මයන්. ඒතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානෙන් මේ ඇත්ත දකිනවා. දැකලා දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ සුන්දර මහා මේරු පර්වතය අවුරුදු 100,000ක් වැස්ස නැති වෙනකොට ඔන්න මතුණා නෝනා මේකේක තනකොළ ගහක්වත් දැන් ඇත්තේ නැහැ. අර සියලුම වනස්පති වෘක්ෂයන් ඔක්කොම මැරිලා තනපත් වියරිලා දැන් මහා මේරුව නෝනා කළු පාට විශාල කන්දක් හැටියටයි පේන්න තියෙන්නේ. මෙහෙම පේනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආකාශයේ දිහා බැලුවොත් නමුත් බලන්න කෙනෙක් නැහැ. දැන් මහා මේරුව පේන්න අරන් කළු ගල් තලාවක් ලොදුන් 84,000ක යමේ කාකාසේ දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඉරවල් දෙකක් පායලා තියෙනවා කියලා. දැන් අපිට ඉරවල් කීයක්ද පායලා තින්නේ? එකයි. අන්න ආකාශයේ දිහා යමේ බැලුවොත් නමුත් බලන්න කෙනෙක් නැහැ. ඉරවල් දෙකක් පායලා තියෙනවා කියනවා පිංගතුනේ. මෙන්න මේ ඉරවල් දෙකක් පායලා අවුරුදු 100,000ක් තියෙනවා කියනවා. ඒ අවුරුදු 100,000 දින ඕනා අර මහා මේරු පර්වතයේ තියෙන මහා දිය උල්පත්, මධ්‍යම දිය උල්පත්, කුඩා දිය උල්පත් කියන සියලුම දිය උල්පත් හිඳිලා යනවා කියනවා. දැන් මුලින්ම කඳුයාය සම්පූර්ණයෙන්ම වියලිලා ගියා. අවුරුදු 100,000ක් වැස්සනේ. දැන් මෙහෙම වෙනකොට දෙවෙනි ඉර පායනවා. අර මහා කඳුයායේ නෝනා මහා මේරු පර්වතේ මහා දිය උල්පත්, දිය උල්පත්, කුඩා දිය උල්පත් සියල්ලම හිඳිලා යනවා කියනවා. එනම් බලන්න මේ මහා මේරුව කියන්නේ දිව්‍ය තලවලට දිය උල්පත් අරන් යන මහා මේරුවක්. මේ මහා ගංගාවන්ට දිය උල්පත් අරගෙන යන මහා මේරු පර්වතයත් නොනා සම්පූර්ණයෙන්ම දිය උල්පත් හිඳිලා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න මේසා සුන්දර සස්ත්‍රීක මේ මහා මේරුවත් කළුම කළු ගල් තලාවක් බවට පත් වෙනවා නම් මේ කළු ගල් තලාවේ තිබුණ දිය උල්පත් සියල්ලමත් හිඳිලා යනවා නම් මහණෙනි මේ සංස්කාරයන්ගේ ආස්වාදයක් නම් තියෙන්න බෑ. මේ සංස්කාරයෝ අස්ථීරයි. මේ ලෝකේ කොයිසම් සුන්දර වුණත් ඔබේ සුන්දරත්වයේ කොයිසම් සිල්පද බිඳිමින් අත්විඳත් ඔබේ සුන්දරත්වයේ අයිති කරගන්න කොයිසම් සිල්පද බිඳිමින් මුදල් හෙව්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර යොදුන් 84,000 කුසති අර මහා මේරු පර්වතයත් කළු ගල් තලාවක් වෙනවා මහණෙනි. කළු ගල් තලාවක් වෙනවා. අර සුන්දර දිය උල්පත් සියල්ල හිඳිලා යනවා. ඒ නිසා මේ සංස්කාරයෝ අනිත්‍යයි. මේ සංස්කාරයෝ අස්ථිරයි. මේ සංස්කාරයෝ ආස්වාද රහිතයි. මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේ සංස්කාරයන් නිසා ඔබලා තව සිල්පද දුර්වල කරගන්න එපා. මේ සංස්කාරයන් නිසා ඔබලා තව අකුසල් මූලයන් වඩන්න එපා. මේ මහා මේරු පර්වතයත් කවදා හරි දවසක කළුම කළු ගල් තලාවක් බවට පත් වෙනවා කියලා. දැන් ඉරවල් දෙකක් පායලා
මහා මේරුවේ කුඩා දියවුල්පත්, මහා දියවුල්පත්, මධ්‍යම දියවුල්පත් ඔක්කොම ඉඳලා ගිහිල්ලා මෙහෙම අවුරුදු 100,000ක් යද්දී කෙනෙක් ආකාශයේ දිහා බැලුවොත් බලන්න කෙනෙක් නැහැ. ආකාශයේ දිහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි ඉරක් පායලා තිනවා කියලා. ඉරවල් කීයක්ද? 3යි. තුන්වෙනි ඉරේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා මේරුවේ දිය උල්පත් වලින් දිය ගෙනහිල්ලා පෝෂණය වෙන පංච මහා ගංගා සම්පූර්ණයෙන්ම හිඳී යනවා කියලා. ගංගා, යමුනා, අචරවති, සරබූ, මහි කියන දඹදිව ආශ්‍රිතව තියෙන මේ පංච මහා ගංගාවන්ම හිඳිල යනවා කියන නෝනා. එනම් බලන්න පංච මහා ගංගා හිඳිල යනවා නම් ඔබේ ගෙදර තියෙන ලිඳ ගැන, ඔබේ ගෙදර තියෙන වතුර පයිප් ගැන, අපේ කැලණි ගංගාව, මහවැලි ගඟ, වලවේ ගඟ ගැන මොනවානම් කතා කරන්න දෝනවා? ඔබ මොනවානම් කතා කරන්නද? අර මහා පංච මහා ගංගාත් යම් දවසක වැලි තලාවක් බවට පත් වෙනවා. මොකද මහා මේරුවේ සියලුම දියුල්පත් හිඳි ගියා. එනම් මහණෙනි, මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා. මොනසා සුන්දර ලෝකයක් ඔබ මේ ඉදිරියේ දැක්කත්, මොනසා සුන්දර ලෝකයක් ඔබ අනාගතේ ප්‍රාර්ථනා කළත්, මොනසා සුන්දර ලෝකයක් උදෙසා ඔබ බලාපොරොත්තු ඇති කරගෙන ජීවත් වුණත්, මහණෙනි, මේසා සුන්දර මේ පංච මහා ගංගාවනුත් කවදා හරි දවසක වැලි තලාවක් බවට පත් වෙනවා මහණෙනි. ඒ නිසා මහණෙනි, මේ සංස්කාරයෝ අනිත්‍යයි, මේ සංස්කාරයෝ ආස්වාද රහිතයි, මේ සංස්කාරයෝ අස්ථීරයි. මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේ සංස්කාරයන් නිසා සිල්පද බිඳ ගන්න එපා. මේ සංස්කාරයන් නිසා කුසල් මූලයන් වඩන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි ඉර පායලා ඉරවල් තුන දිහා බලන්න කෙනෙක් ලෝකේ නැහැ. එදාට මම මේ මොහොතේ මම මේ සම්මා සම්බුද්ධ ශාසනයේදී, නැත්තම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන නොහිටියොත්, එදාට මමත් පටිච්ච සමුප්පන්නව ප්‍රේතෙක්, භූතෙක්, නිර්සතෙක් වෙලා, කෘමියෙක් වෙලා අර මහා ඉරවල් තුනේ අවකාශයට පිච්චෙන සත්වයෙක් බවට පත් වෙනවා නෝනා. ක්ෂණයක් පාසා ඉපදෙමින් මැරෙමින් යන තත්ත්වයට මේ සියලුම සත්ත්වයන් පත් වුණාට පස්සේ අපේ ස්වාමීන් වහන්ස, මේ අවස්ථාව නිර්මාණය වන්නට කලින් සෝවාන් ඵලලාභී පුද්ගලයන් සිටියානම් ඒ අය තවදුරටත් සසරේ රැඳෙනවද ස්වාමීන් වහන්ස? සෝවාන් ඵලේ සාක්ෂාත් කරගත් හිටියානම් මේ විනාශය දැකලා යා නිවන් අවබෝධ කරලා ඉවරයි නෝනා. තේන්නල්? ඒ විනාශය දකින්නවනේ දිව්‍යතල වල ඉඳන්. තේන්නල්? එයා සෝවාන් ඵලේ සාක්ෂාත් වුණා නම් මේ විනාශය දැකලා මේ එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඉවරයි ඈ. දැන් ඉරවල් තුනක් පායලා තියෙන්නේ, පංච මහා ගංගාවන් හිඳිලා ගිහිල්ලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම අවුරුදු 100,000ක් යනවා වැස්සක් නැහැ. මේ වැස්ස නැති වෙනකොට අවුරුදු 100,000ක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් ආකාශයේ දිහා බැලුවොත් නෝනා ඉරවල් 4ක් පායලා තියෙනවා. දැන් කීයද ඉරවල්? 4යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ 4වෙනි ඉර පායද්දී පංචමහාවිල්. පංචමහාවිල් කියන්නේ අනෝතත්තේ රතකාරය, සිංහප්‍රපාතයේ මන්දාගිනිය, ශද්ධණය. මේ පංචමහාවිල් කොහෙද තියෙන්නේ? දිව්‍යතලවල. මේවා මේ මනුස්ස ලෝකේ තියෙන එකක් නෙමෙයි ඈ. මේ පංචමහාවිල්, මොකද මේ මහා මේරුව දිව්‍යතලවලටම උසයි. මේ මහා මේරුවේ ජර උල්පත් වලින් තමයි මේ දිව්‍යතලවලට විල් වලට ජලය ගලාගෙන යන්නේ. එහෙනම් දැන් පංචමහාවිල් හිඳෙනව නෝනා. වතුර කලඳක් නැහැ. වතුර කලඳක් නැහැ. මුගලන් මහෝත්තමයාණන් වහන්සේ දිව්‍යතලයට වැඩිපු වෙලාවේ අර අනෝතත්ත විලේ සුන්දර දිව්‍ය ඇතුන් දියනානවා කියලා සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා. එන බලන්නේ සුන්දර දිව්‍ය විල් යම් දවසක හිඳී යනවා නෝනා. එහෙනම් ඒ දිව්‍ය විල් හිඳී යද්දී අර කාම ඡන්දයන් විඳින්නා වූ දෙවිවරු ඉඩෝරේට අහු වෙනවද නැද්ද? මේ කල්ප විනාශයට අහු වෙනවද නැද්ද? මේ කල්ප විනාශයේ නිසා සකස් වෙන්නා වූ මේ වියලී ගිය විකෘති පරිසරයට අහු වෙනවද නැද්ද? එහෙම අහු වෙද්දී කාමයන් සහිත දෙවිවරු දේශය, කේන්තිය, වෛරය, ව්‍යාපාදේ ඇති කරගන්නවද නැද්ද? ඒ දේශය, කේන්තිය, ව්‍යාපාදේ ඇති කරගනිද්දී ඒගොල්ලන්ගේ දිව්‍ය සැප අහිමි වී යද්දී ඒ දේශය උපාදානය කරගෙන එතනින් චුත වෙලා ඒ අයත් මේ පෘථිවියේ මහා අවකාශයේ අමනුෂ්‍ය වෙලා නිර්සතුන් වෙලා එහෙම නැත්තම් කෘමීන් වෙලා ඉපදෙනවද නැද්ද? ඉපදෙනවා. දිව්‍ය තලත් අහු වෙනවා.
මාර්ගඵලලාභී දෙවියන් නොවනානි සියලු දෙනා අහු වෙනවා නෝන මේකට දිව්‍යතලවල. මොකද මහා මේරුවේ ජල උල්පත් වලින් පංචමහා විල් හිඳිලා යනවා. පංචමහා විල් හිඳුනනම් අනිවාර්යයෙන්ම දෙවියනුත් මේ විපාකෙට අහු වෙනවා. තේල් හතරක් පායලා ආකාශ හිරවල් හතරක් තියෙනවා. පංචමහා විල් සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහිල්ලා නෝනා. බලන්න වර්තමාන සමාජයේ ජල ක්‍රීඩාවට කොයිසම් මිනිස්සු ප්‍රිය කරනවද කියලා. මුහුදේ නාන්න, කැළණි ගඟේ නාන්න, වැවේ නාන්න, එහෙම නැත්නම් පිහිනුම් තටාකේ නාන්න කොයිසම් මිනිස්සු ජලය කෙරෙහි උපාදානය නැති කර ගන්නවද කියන්නේ. සති අන්තයක ජල ක්‍රීඩා කරන්න කොයිසම් පිරිසක් විනෝද චාරිකා එනවද කියලා හිතන්න. නමුත් පිංගතුනි මේ සෑම සංස්කාරයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යයි. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. දිව්‍ය තලවල දෙවියන් පිහින පිහිනා කිමිදි කිමිදි නාපු පංච මහා විලුත් කවදාහරි දවසක හිඳී යනව මහණෙනි. මේ පංච මහා මිල් ඉඳී යනවනම් ඔබ මේ මොහොතේ සුන්දරව පිහින පිහිනා නාන ඔය තරුපයේ හෝටලේ පිහිනුම් තටාකය ගැන මොනවා නම් අපි කියන්නද නෝනා? මොනවා නම් කියන්නද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංස්කාරයෝ අනිත්‍යයි. මේ සංස්කාරයන් කොයිසම් සැපේ අපිව ඉහළට ඔසවා තැබුවත් මේ සංස්කාරයන් අපිව කඩා බිඳලා මේ තැනට කවදාහරි දානවා මහණෙනි. එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේ සංස්කාරයෝ ආස්වාද රහිතයි, මේ සංස්කාරයෝ අස්ථීරයි, වෙනස් වෙන සුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඕන ඉරවල් හතරක් පායලා ආකාශ ඉරවල් හතරක් තියෙනවා. එක ඉරක් පායලා තියෙද්දී මෙච්චර සුන්දරව වහිද්දී ඔබ මෙතෙන්ට ආපු ගමන් මොකද්ද කිව්වේ? ස්වාමින්වහන්සේ හරි රස්නේයි මෙතනනේ කියලා කිව්වා නැද්ද? කිව්වා. ෆෑන් එක වැඩි කළා මෙතන තිබ්බ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රස්නේට බැඳෙන්න එපා, මේ සිසිලට ඇලෙන්න එපා. මොකද කවදාහරි දවසක අර සුන්දර දිව්‍ය විලුත් හිඳිලා දෙවිවරුත් ඉඩෝරට අහු වෙනවා කියලා. ඉරවල් හතරක් පායලා අවුරුදු 100,000ක් යනවා. අන්න යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආකාශයේ දිහා බැලුවොත් පස්වෙනි ඉර පායලා තියෙනවා. නමුත් බලන්න කෙනෙක් ලෝකේ නැහැ පිංගතුනි. නිවන් අවබෝධ කළේ නැහැ. දිව්‍ය තල වලට ගියේ නැහැ. බ්‍රහ්ම තල වලට ගියේ නැහැ. මේ මහා පිච්චෙන අවකාශකේ පිච්චි 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 මෙරි 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 අපි ඉපදෙනවා පිංගතුනි. මේ පිච්චෙන සත්වයාගේ පරමායුෂ විනාඩියයි නැත්තම් දෙකයි නැත්තම් තුනයි පිංගතුනි. මේ ඉපදෙනවා, මේ පිච්චෙනවා, මේ මැරෙනවා. මෙවැනි කල්ප විනාශයන් දස දහස් ගානකට ඔබත් මමත් පිච්චි 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 අතීතේ පටිච්ච සමුප්පන්නව මරුණායි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා. ඉරවල් හතරක් පායලා දැන් ආකාශයේ දිහා කෙනෙක් බලද්දී අන්න නෝනා පස්වෙනි ඉර පායලා තිනෝ. ඉරවල් පහක් ඔබ නිකන් හිතන්නකෝ, ආකාශයේ ඉරවල් පහක් පායලා තියෙද්දී මේ මනුස්ස ලෝකයේ තුල කොයි සානම් උෂ්ණත්වයක් තියෙයිද කියලා ඔබ නිකන් හිතලා බලන්න. පස්වෙනි ඉර පායද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ මහා සාගරය, මේ මහ පොළවෙන් හතරෙන් තුනක් වසාගෙන තියෙන මේ මහා සාගරය එකම එක වැලි තලාවක් වෙනවා කියලා. එකම එක වැලි තලාවක්. වතුර බිඳුවක් නැහැ. නමුත් සමහර තැන්වල හරක් කුරවලට වතුර වැහැලා වතුර එකතු වුණාම තියෙන පුංචි වතුර ටික වගේ ඈතින් ඈතට තැන් තැන් වල හරක් කුර වගේ වතුර පොඩ්ඩක් තියෙනවා කියනවා. ඒ කියන්නේ මේ මුළු මහා සාගරයත් වැලි තලාවක් බවට පත් වෙන දවසක් එනවා. මහා සාගරයේ වැලි තලාවක් බවට පත් වෙනවා. එදාට එනම් මේ සීමා මායිම් දේශ සීමාවන් තාප්ප වැටකඩලු තියෙයිද? සීමා මායිම් නැති, තාප්ප වැටකඩලු නැති මහා පොළවක් එදාට අපිට දකින්න ලැබෙනවා නෝනා. ආයිමත් කොතනකවත් දේශ සීමා නැහැ. මේ වෙලාවේ රට මගේ කරගෙන, ලෝකෙ මගේ කරගෙන, දේශ සීමා මගේ කරගෙන, තාප්පේ මගේ කරගෙන, වැටකඩුල්ල මගේ කරගෙන, මායිම මගේ කරගෙන කොයිසානම් සංස්කාරයන් අපි රැස් කරනවද නෝනා? කොයිසා සංස්කාරයන් රැස් කරනවද? දේශ සීමාව එහෙම නැත්තම් වැටකඩුල්ල තාප්පේ මගේ කරගෙන කොයිසම් සැප වේදනාවන් නිසා සංස්කාරයන් රැස් කර ගන්නවද? නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ මොහොතේ පර්චස් 10ක් පර්චස් 20ක් අක්කර භාගයක් අක්කරයක් අයිති කරගෙන මේක මගේ කරගෙන ඔප්පු ලියාගෙන උසාවි ගිහිල්ලා ජීවිත කාලෙම නඩු ගිහිල්ලා
කෝටි ගණන් වියදම් කරන්න ඉඩම් ගන්න සිල්පද බිඳගෙන මේ මැරීගෙන හම්බ කරලා ඔබලා මේ ගොඩනගන්නේ මහණෙනි අනිත්‍ය වෙන සංස්කාරයක්මයි. අනිත්‍ය වෙන සංස්කාරයක්මයි. මේ සංස්කාරයෝ අස්ථීරයි ආස්වාද රහිතයි. මේවට බැඳෙන්න එපා. ඉඩකඩම් වලට බැඳෙන්න එපා. වස්තුව දේපලට බැඳෙන්න එපා. දේශ සීමාමට මායිමට බැඳෙන්න එපා. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා මේ මුළු මහා පොළවම මේ මුළු මහා සාගරයම එකම වැලි තලාවක් බවට පත් වෙනවා. තාප්ප වැඩකඩලු මායිම් නැති එකම වැලි තලාවක් බවට පත් වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්වෙනි ඉර පායද්දී මුළු මහා සාගරයම හිඳිල යනවා කියලා. ඉරවල් කීයක්ද? පහයි. මෙහෙම පස්වෙනි ඉර පායලා අවුරුදු 100ක් 1000ක් යනවා කියනවා. ඒ අවුරුදු 100ක් 1000ක් යද්දී ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආකාශයේ දිහා බැලුවොත් 6වෙනි ඉරක් පායලා තියෙනවා කියලා. 6වෙනි ඉරක් පින්වතුනි 6වෙනි ඉරක් පායලා තියෙද්දී දැන් මහා මේරුව කොච්චරක් උසද? යොදුන් 84000යි. යොදුන් 84000ක් තියෙන්නේ නෝනා මහ පොළවෙන් උඩට. තේරුණාද? මහ පොළවෙන් යටට. ඒ කියන්නේ මහා සාගරේට යොදුන් 84000ක් යට වෙලයි තියෙන්නේ. දැන් මහා සාගරේ හිඳුනට පස්සේ යොදුන් 168000ක් උසට මහා මේරුව පේනවා. තේරුණාද? යොදුන් 168000ක් මේ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි විශේෂ වෙන්නේ. අපිට විශේෂ වෙන්නේ නැහැ. නමුත් අපි මේක සංසාරයේ මෙවැනි කල්ප විනාශ දසදහස් ගානකට අපි අහු වෙලා තියෙනවා. දැන් ඉරවල් 6ක් පායලා යොදුන් 168000කින් උසදී මහා මේරුව තියෙනවා. මුළු පෘථිවියම එකම වැලි තලාවක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ 6වෙනි ඉර පායලා අවුරුදු 100000ක් යද්දී මේ මහා මේරුව හතර පැත්තෙන්ම දුන් දාන පටන් ගන්නවා කියලා නෝනා. ඇයි දුන් දාන්නේ? ඉරවල් 6ක රශ්මියකින් මහා මේරුවත් නෝනා දැන් ගිනියම් වෙලා තියෙන්නේ. දහවල් කාලේ කළුගල් තලාවකට යන්න ඔබට දෙපා තියන්න පුළුවන් ද ගිනියම් වෙලා? ඒ වගේ ඉරවල් 6ක මහා කාෂ්ඨක අවුෙන් මේ මහව ගිනියම් වෙලා හතර දිසාවෙන්ම දුන් දානවා කියනවා නෝනා. ඒ දුමෙන් මුළු පෘථිවියම වැහිලා යනවා කියනවා. එතකොට දැන් වැහිලා ගියා කියලා එතනින් ඉවරද? නැහැ. ඔබ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන හිටියේ නැත්නම් ඒ අවුරුදු 100000 කාලය තුල අර මහා දුමෙන් වැහුණා වූ පෘථිවිය තුල එක්ක නිරිසතෙක් එක්ක ප්‍රේතෙක් එක්ක භූතෙක් එක්ක යක්ෂයෙක් එක්ක කෘමිසතෙක් හැටියට ඉපදිලා අර දුමත් උෂ්ණයත් නිසා පිච්චි 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 මැරෙනවා පිංගතුනේ.